ඔන්න ආදරණීය දුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලට අලුත් පාඩමක් අරගෙන ආවා. අද පාඩම තමයි මූර්තජ ල අක්ෂරය වචනවල නිවැරදිව කොහොමද යොදන්නේ කියන එක. එහෙනම් අද මම ඔයාලට කියලා දෙනවා මූර්තජ ල අක්ෂරය වචනවල නිවැරදිව යොදන එක ආකාරය. එහෙනම් අපි බලමු මෙන්න මේ මූර්තජ ල අක්ෂරය වචනවල නිවැරදිව යොදන්නේ කොහොමද. මේ තියෙන සංඥක ද, සංඥක ග, සංඥක බ, සංඥක ද, සංඥක ග, සංඥක බ යන අක්ෂරත් එක්ක නැත්තම් මේ අක්ෂර සමග මූර්තජ ල කොහොමද යෙදෙන්නේ කියලා තමයි අද මම ඔයාලට මේ කියලා දෙන්න සූදානම් වෙන්නේ. එහෙනම් සංඥක අකුරු වන සංඥක ද, සංඥක ග, සංඥක බ යන අක්ෂරත් එක්ක කොහොමද මූර්තජ ල අක්ෂරය වචනවල ලියන්නේ කියන එක අපි බලමු. මුලින්ම පහත වචන මගෙත් එක්කම හොඳින් කියවන්න. ළඟ, ළින්ද, සුළඟ, කොළඹ, වෙළඟ, පොළඟ. ඉතින් පුතේ මේ වචන දෙක දිහා හොඳින් බලන්නකෝ. ඔව්, ඔයාලට පේනවා මූර්තජ ල අක්ෂරයට පස්සේ හැම වෙලාවෙම යෙදিলা තියෙනවා සංඥක අකුරක්. නේද? මම සංඥක අකුරු ටික රතු පාටින් ලියලා තියෙනවා. ඔයාලට ඒක හොඳින් පැහැදිලිව පේනවා. නේද? ඔව්. එහෙනම් ගා, ද, බ යන සංඥක අක්ෂර වලට පෙර ඇතැම් විට මූර්තජ ල අක්ෂරයේ යෙදෙනවා. සංඥක අකුරු වන ගා, ද, බ යන අක්ෂර වලට පෙර ඇතැම් වෙලාවට යෙදෙන්නේ මූර්තජ ල අක්ෂරය. ඊළඟට ඔයාලට පුළුවන් පුතේ මෙන්න මේ වචන ළඟ, ළින්ද, සුළඟ, කොළඹ, වෙළඹ, පොළඟ කියන වචන යොදලා වාක්‍ය කිහිපයක් නිර්මාණය කරන්න. නේද? දැන් ඔයාලට ලිඛිත බසින් ලියන්න පුළුවන්. ලිඛිත බසින් මෙන්න මේ වචන යොදලා වාක්‍ය කිහිපයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මම හිතනවා මේ පාඩමත් ඔයාලට හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. ඔන්න මම ආයිමත් පාඩමේ සාරාංශය ඔයාලට කියන්නයි සූදානම් වෙන්නේ. ඔන්න බලන්නකෝ. සංඥක අකුරු තෙක්ක නැත්තම් ගා, ද, බ කියන සංඥක අකුරු වලට කලින් අපි වචන ලිවීමේදී මූර්තජ ල අක්ෂරය ලියනවා. එහෙනම් සංඥක අකුරු වන ගා, ද, බ කියන අක්ෂර වලට පෙර බොහෝ වෙලාවට යෙදෙන්නේ මූර්තජ ල අක්ෂරය. ඉතින් මෙන්න මේ පුංචි කරුණ ඔයාලා හොඳින් මතක තියාගන්න. එතකොට ඔයාලට නිවැරදි අක්ෂර විඤ්ඤාසයෙන් යුතුව වචන ලියන්න පුළුවන්. එහෙනම් ආදරණීය දුවේ පුතේ, මේ වගේ අලුත් පාඩමකින් නැවතත් මම ඔයාලා හමුවට එනවා. එක් මගෙත් එක්කම රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ආයුබෝවන්.